சிது டெலிநாட்டே ஹிருன்லெஸ் ரக்பாமின் ரங்கனேடு பிவிசின் எலிஷா முசையனா அதுவெனுமிடு நம்தரு லமானிலியாக் மேதினவில் அதிஷ ஜனப்ரிய டெலிநாட்டியாக் வெனசா குஹி ஷனுலேசின் ரக்பான எம் ரங்கனே நிசா ரசிக பிரசாதேடு லக்வே சிடினமா සකෝ ටෙලිනාට්‍යයේ ශනූ ගැන මොකද හිතන්නේ හරිම සතුටුයි සිදු ටෙලිනාට්‍යයේ හිරුන්ටත් වඩා ශනූගේ චරිතය මම හොඳට කරනවා කියලා හැමෝම කියනවා සිදු එකේ හිරුණ කියන්නේ බොහොම සංවේදී ළමෙක් හැබැයි ශනූ නම් බොහොම නපුරු හිතුවක්කාර ළමෙක් බොහෝ අය ශනූ දිහා බැලලා ඔයා හරිම නපුරුයි කියලා කියනවා සකෝට ඔච්චර නපුරුකම් කරන්න එපා කියලාත් කියනවා සකෝට නපුරුකම් කරද්දී දුක හිතෙන්නේ නැද්ද සකෝට රංගපාන සහේලි මගේ යාළුවෙක් මම යඩ නපුරුකම් කරන්නේ රංගපාන වෙලාවට විතරයි එලිෂා ඇත්ත ජීවිතේදී හිරුනි වගේද ෂනු වගේද මම ওই දෙකම මැද ඉන්න ළමෙක් වෙලාවකට නපුරුයි වෙලාවකට අහිංසකයි හැබැයි මම ෂනු වගේ මුරණ්ඩු ළමෙක් නෙවෙයි මම හැම කෙනෙක් එක්කම යාළු වෙලා ඉන්න කැමතියි මම වැඩියෙන් කතා කරනවා කියලා සමහරු කියනවා රංගපාන ගියම පාසලේ වැඩ අතපසු වෙන්නේ නැද්ද සත්‍යන්තේ තමයි රුගත කිරීම තියෙන්නේ ඒ නිසා පාසලේ වැඩ පාඩු වෙන්නේ නැහැ ගුරුතුමීලයි මගේ යාළුවේ මට උදව් කරන නිසා දෙයක් අතපසු වුණත් ඒක අල්ලගන්න පුළුවන්. ඔබේ රංගනයේට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? මම අධ්‍යාපනය ලබන්නේ OKI ජාත්‍යන්තර පාසලේ. යාළුවන්ගෙන් ගුරුතුමීලගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමදේම කියන්නේ මම ලස්සනට රඟපානවා කියලයි. අනාගතයේදී ඔබ නිලියක් වෙන්නද හිතාගෙන ඉන්නේ? ලොකු වුණාම මම වෛද්‍යවරියක් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගායිකාවක් වෙන්නත් කැමතියි. අමතරව හරි රඟපාන්න හිතාගෙන ඉන්නේ. රංගපානික හැරුණම ඔබ ගීත ගායනයටත් දක්ෂයිද? පාසලේ පවත්වන වැඩසටහන් වලට සින්දු කියලා තිනවා. පාසලින් ගායනා තරඟ වලටත් ගිහින් ගීත ගායනා කරලා දිනලා තිනවා. ඔබගේ කලා කටයුතු වලට වැඩිම උදව් කරන්නේ කවුද? අම්මයි තාත්තයි ඒ දෙන මාත් එක්ක රංගපාන්න යන්නෙනවා. මාව බලා ගන්නවා. අපි නෑදෑයෝ හැමෝටම රංගපාන්න පුළුවන්. එයාලා මගේ රංගනේ හොඳ නැනක කියලා දෙනවා. මගේ මාමට රංගපාන්න පුළුවන්. එයා වෙලද දැන්වීම වල රංගපානවා. ඔබගේ ඉදිරි වැඩ මොනවාද? වෙනට එලිනාටි රඟපාන බාර අරගෙන නැහැ. තවම සකුට එලිනාටි රංගන කටයුතු නම් තියෙනවා. හැබැයි වෙලද දැන්වීම නම් කරන්න බාර අරගෙන තියෙනවා. සකුට එලිනාටි ඉන්න යාළුවන්ගෙන් ඔයාට උදව් ලැබෙනවද? හිමායා කියලා දේදුනුට රඟපාන එක්කෙනයි සකුට රඟපාන සහේලි ටීනක්කයි චානුකයියා වගේ අය තමයි රඟපාද්දී උදව් කරන්නේ. මට වැඩියෙන්ම රඟපාන තියෙන්නේ යාළා එක්කෙනේ. එලිනාටි අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහමා අපිට බොහෝ දේවල් කියලා දෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන විස්තර කිව්වොත් මම දැන් ඉගෙන ගන්නේ හත ශ්‍රේණිය. මම කැමතිම ඉංග්‍රීසි විද්‍යාව ගණිතය කියන විෂයන් වලටයි. ඔබගේ පවුලේ තොරතුරු පිළිබඳව පැවසුවොත් අපි පදිංචි වෙලා ඉන්නේ වත්තල වැලිසර. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා NGO එකක වැඩ කරන්නේ. ඔබට පළමු වරට ටෙලිනාට්‍ය රඟපාන ලැබුණේ කොහොමද? මම දෙක වසරේ ඉද්දිත් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් දැකලා ලක්ෂපති කරනවා කියලා ගෙදර ඉඳන් ඒ වැඩසටහන කළා. ඒක දැකලා අම්මා රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට මාව එක්කරගෙන ගියා. ඒකේ තිර පරීක්ෂණයෙන් පස්සේ තමයි හිරුණිගේ චරිතය ගත්තේ. ඔබට රඟපාන චිත්‍රපට ලැබිලා නැද්ද? මම චිත්‍රපටවල රඟපාලා නැහැ. චිත්‍රපටයක රඟපාන්න කැමති. මට ඒක චිත්‍රපටයක රඟපාන්න කතා කළා. ඒක රුගත කීම් තිබුණේ අපිට විභාගේ තියෙන දවසල. ඒ නිසා ඒකට යන්න බැරි වුණා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතම video ලැබීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.